නිළියක් වෙන කවදාවත් සිහින නොදකපු ඇය අද ටෙලිනාට්‍ය කලාවේ දිදුලන තාරකාවක් වෙලා ඉන්නේ. ඇයත් හිතපු නැති විදිහකට ජනප්‍රියත්වයේ විතරක් නෙවෙයි චරිතාංග දක්ෂ රංගනවේදියෙකු විදිහට ඇය ප්‍රේක්ෂකයන්ගේ සිතවල තබපු මතක සටහන් සදා සොඳුරු වුණා. මේ තිසුරි යුවනිකා තුන්වරක්ම ඇය හොඳම නිළි සම්මානයට පාත්‍ර වුණේ පාඨක සිතට තිළින කරපු ඒ සුන්දර රංග විලාසය නිසා. තිසුරු ගැන අටුවා ටීකා තව කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතින් නැගෙමම වෙන්නේ ගැන අහන්නට අප හදවතින්ම කරපු ආරාධනය තිසුරු පිළිගත්තේ තමත් නිහතමානී විදිහට. ඇය අප හා දොඩමළුමුණ මේ සොඳුරු කතා බහ ඔබ වෙතට ගෙන එන්නේ. මේ දිනවල ඔබ විවිධ චරිත නිරූපණයන්හි නියැලෙනවා. ඔව් ලංසුපතනියෝ වලාකුළු දොරින් ගලන්න වගේම ඔබ නිසා කියන ටෙලිනාට්‍ය තුන. මේ ටෙලිනාට්‍ය තුන එකිනෙකට වෙනස් චරිත මතයි ගලා යන්නේ. ඔබ නිසා රංගපෑම නිසා ඔබ ප්‍රේක්ෂකයන්ගේ දෝෂ දර්ශනයට බඳුන්වනා කියලා ආරංචි. ඔව් මට සමීප මට ඇලුම් කරන බොහෝ රසිකයන් මගෙන් ඇහුවා ඔබ නිසා ටෙලිනාට්‍ය තෝරගත්තේ ඇයි කියලා. ඒ දොස් පැවරීම ඔබ දකින්නේ මොන විදිහටද? රසිකයන් මට දොස් කිව්වේ මා වෙත දක්වපු ඇල්ම වගේම අවධානය නිසා. ඔවුන් තිසුරු යුවනිකා කියන රංගනවේදිනිය ලෙසින් මා දක්වන ඒ හිතවත් බවට මම තදින්ම ගරු කරනවා. ඒ අතර මම ඔවුන්ට මේ විදිහට කරුණු කාරණාවන් ටිකක් පැහැදිලි කරලා දුන්නා. ඔබ නිසා කියන්නේ යම්කිසි නිර්මාණයක් සෑම චරිත ක්‍රම ඇතුළු වී එහි ස්වභාවය උරගා බැලීම රංගනවේදියකට එක්තරා ආකාරයක අත්දැකීමක්. හොඳ චරිත එහෙමත් නැත්නම් අහිංසක චරිත විතරක් නෙවෙයි එයාට එහෙ අයින් තියෙන ඉන් ඔබට ගිය චරිත සමහර අවස්ථාවල බාර ගන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මොහොතක අන්න ඒ වගේ මතයක් තුළ ඉඳගෙනයි මම ඔබ නිසා නිර්මාණයට දායක වුණේ. අනික විවිධ චරිත රඟපෑවට මම දැඩි උනන්දුවක් තියෙනවා. ඒ නිසාද ලංසුපතිනියෝහි පික්පොකට්කාරියක් වුණේ. අන්න හරි ලංසුපතිනියෝ තිර පිටපත දෙන්න කලින්ම ශිවගුරුනාදන් අංකල් මට කිව්වා තිසුරි මේක නම් ටිකක් අමුතු චරිතයක්. සල්ලි හොරකම් කරන කපටි අම්මණ්ඩියකටයි ඔයාට රඟපාන්න වෙන්නේ කියලා. නමුත් ඔබ ලංසුපතිනියෝ හේමන්තට හරි කදිමට පණ දුන්නා. එහෙම නේද? ප්‍රතිචාර ලැබෙන්නේ නම් ඒ විදිහට තමයි. කොහොමත් ලංසුපතිනියෝ ටෙලිනාට්‍යයේ මම රංගපෑවේ පුදුමාකාර ආරක්ෂාවකින්. ඒ වගේ මේ චරිතය ගැන මම අධ්‍යයනය කළෙත් ලොකු උනන්දුවකින්. හේමන්තගේ චරිතයට ප්‍රවිෂ්ඨ වුණත් කැපවීම කියන හැඟීම තුළ මේ චරිතය ඔබට ලැබුණේ ශිවගුරුනාදන් මහතාගේ තෝර ගැනීම තුළයි. සත්‍යකින්ම ඔහු ගැන කතා කරන්න ඕනිමයි. හැමදාමත්ම මම ශිවගුරුනාදන් අංකල් දිස්තුතිගන්ත වෙනවා. ඉතා හොඳ මට්ටමේ චරිත නිරූපණයක් තුළ මගේ රංගන කාර්යය ඉදිරියට ගෙන යන්න ප්‍රේක්ෂක සිත් තුළ මා ගැන දෙන මතකය නිදන් කරවන්න ඔහු දුන්න සහයෝගය ඉතාමත් ඉහළයි. ප්‍රධානම වශයෙන් මතක් කරනවා නම් හුස්ම වැටෙන මල් ඊශානි පැණිකුරුල්ලෝ ධනුකි වගේම ලංසුපතිනියෙහි හේමන්ති. මේ චරිත ගැන මම වඩා සතුටු වන බවත් කියන්න ඕනි. ඉතා කෙටි කාලයක් තුළ හොඳම නිළිය විදිහට තුන් පාරක්ම සම්මාන ගත්තේ ඒ හින්දම වෙන්න ඇති. ඔව් තව අහංකාරකමට නෙමෙයි කියන්නේ හරිම අහිංසක විදිහට මම උද්දාමයට පත් වෙනවා මිනිගන් දෑල සුළඟ මත මොහොතක් සහ බොරුළු පාර වෙනුවෙන් සම්මාන ලැබීම ගැන. චරිත තෝරා ගැනීමේදී සැමිගෙන් යම් බලපෑමක් ඇති වෙනවද? කවදාවත්ම නැහැ. සුරජ් මාව හොඳින්ම තේරුම් ගත්ත හරිම හොඳ කෙනෙක්. හැබැයි චරිත තෝරා ගැනීම තුළ මා හැමදාමත් යම් යම් සීමා තියාගත්තා. අදරත් ඒ සීමාවන් ඒ විදිහටමයි. ඒ වගේම චරිතයකට ආරාධනා ලැබුණම එයා හොඳින් අධ්‍යයනය කිරීමටත් ඒ ගැන මගේ අම්මා තාත්තා සහ ස්වාමියා එක්ක සාකච්ඡා කරන්නත් මම පුරුදු වෙලා ඉන්නවා. කවදාවත්ම යම් චරිතයක් රිජෙක්ට් කරන්න කියලා සුරජ් බලපෑම් කළා නැද්ද? අයියෝ නැහැ. යම් අදහසක් ඉදිරිපත් කරනවා මිසක් සුරජ් මට බලපෑම් ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි මම තරුණ නළුවන් සමග පෙම් චරිත රඟපානවට නම් ටිකක් විතර ඊරිසියයි. ඇත්තටම ඒ ඊර්ෂ්‍යාවට මමත් කැමතියි. දීගක ගියත් ඔබ හැමදේම කරන්නේ තවමත් අම්මගෙන් අහලලු. අනේ ඔව්, කොහේ හරි ගමනක් ගිහින් ආවම අම්මා වොෂ් එකක් දාගෙන එන්නම් කියන පුරුද්ද තවම මා ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ෆ්‍රිජ් එකේ චොකලට් එකක් තිබුණත් අම්මා මම චොකලට් කෑල්ලක් කන්නද කියලාත් අහනවා. ළඟට ගියත් අම්මගෙන් අහලමයි යන්නේ. තාත්තා ගැනත් මොනවා හරි කියමුද? තාත්තා ගැනත් කියන්නට තියෙන දේවල් බොහොමයි. ඒ කරුණාවන්ත ආදරය ගැන පොතක් ලියන්න පුළුවන් මට. අම්මා ගැන හයිලට් කළේ දෙවෙනි කාන්තාව කරන්න නෙවෙයි. හොඳ දුවක ලෝකයට තිළින කිරීමේ වගකීම වැඩිපුර තියෙන අම්ම කෙනෙක්ට. ඒ නිසා මම අම්මා ගැන කිව්වේ. අම්මාගෙන් තාත්තගෙන් ලද ආදරය සුරජ්ගෙන් ඒ ආකාරයෙන්ම ලැබෙනවද? ඒ අංග සම්පූර්ණවම මට ලැබෙන බව සතුටින්ම කියනවා මම. මගේ අම්මා මට සමන් දුන්න ආකාරයටම ඔහු මටත් සමන් දෙන එක තමයි මා දකින ඔහුගේ හොඳම ගතිගුණය.
ෂූටින් ගිහිල්ලා ආවම වුණත් මම හැමදේම සුරජිත්ට කියනවා. තොරතෝංචයක් නැතුව මම කියවන කී විදිහට ඔහු සමන් දෙන්නේ හරි සතුටින්. ඇත්තරම මගේ අම්මා තාත්තා වගේම ඔහුමාව තේරුම් අරගෙන ඉන්න එක මට ලොකු සතුටක්. ඔබ හරිම වාසනාවන්තයි. එහෙම නේද තිසුරි? ඔව් ඇත්තරම මම වාසනාවන්තයි. මට ආදරය කරන හොඳ දෙමව්පියන් ලබන්න, හොඳ සැමියෙක් ලබන්න, ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න ඇත්තරම වාසනාව කියන එක තියෙන ඕනෑම තමයි. නමුත් මම අද ඉන්නේ ඒ සියල්ල සම්පූර්ණ වුණ තැන කියලා කියන්න මම හරිම නිහතමානීව